Sri Lanka's most powerful news brand. ජනාධිපතිතුමා අද අයවැය කාරක සභා අවස්ථාව විවාදයට එක් වුණා. මේ කාලසීමාව තුළ වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යතුමා බොහොම පැහැදිලිව කරුණු රාශියක් සඳහන් කළා. අපි ලබන බදාද 6 වෙනිදා පොළොන්නරුවේ වැඩ ආරම්භ කරන චීන රජයේ පරිත්‍යාගයක් වශයෙන් මිලියන් 12,000ක් රුපියල් කෝටි 1,200ක නව විශේෂයෙන්ම වකුගඩු ප්‍රතිකාර සඳහා වූ රෝහල, ඒ වගේම වකුගඩු රෝගීන් පිළිබඳව ඒ රෝහලේ වෙනම පර්යේෂණ අංශයක් ඇති වෙනවා. මෙය අපිට කාලානුරූපව මේ යුගයේ තුල ලැබිච්ච විශිෂ්ට පරිත්‍යාගයක්. මම චීන රජයට, චීන ජනාධිපතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. 2015 මම චීනයට ගිය අවස්ථාවේ පළවෙනි නිල සංචාරයේදී ජනාධිපතිවරයා විදිහට මම කරන ලද ඉල්ලීමක් අනුව එම ඉල්ලීම අපිට ඉෂ්ට කරලා අද එහි වැඩ කටයුතු පටන් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේදී වකුගඩු රෝගීන් පිළිබඳව කතා කිරීමේදී මම කියන්නට ඕනේ, පහුගිය කාල සීමාව තුළ ජනාධිපති කාර්ය සාධන බලකාය සෞඛ්‍ය අමාත්‍යාංශ සහ අනිකුත් ආයතන එක්ව පුළුල් වැඩසටහන් රාශියක් අපි ක්‍රියාත්මක කළා. මම පහුගිය අවුරුද්දේ ඔස්ට්‍රේලියාවේ කරපු නිල සංචාරයේදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යතුමාගෙන් රජයෙන් ඉල්ලීමක් කළා. ඔස්ට්‍රේලියාවේ තිබෙන ඔස්ට්‍රේලියානු නැස්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානය මම ඒ ආයතනයට ගියා. ප්‍රධාන වශයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් පරමාණු බලශක්තිය තුළ අවශ්‍ය ප්‍රතිකාර පිළිබඳව ඉතාමත් උසස් පර්යේෂණ තිබෙන ආයතනයක්. එහිදී මම ඉල්ලීමක් කරා අපිට මේ සම්බන්ධයෙන් අවශ්‍ය සේවය ලබා දෙන්නේ කියලා. ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා ඔස්ට්‍රේලියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතරේ මේ ආයතනය හරහා කරන සේවාවන් අපේ රටේ ක්‍රියාත්මක කරන්න, අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න.